කැන්ඩිස් හේස් ඔබ අධිකරණයේ ඉදිරියේ වරදකරු බවට තහවුරු වියවසන් ඔබ මායාකාරියක් බැවින් අණුවක ගැටගසා පුලුස්සා මරා දමන්න නියෝග කරනවා විනිසුරුවරයා තීන්දුව ප්‍රකාශ කරන විට ඇස්ස සිටි මිනිසුන් ප්‍රීතියෙන් කෑ ගසන්න ගත්තා දඬුවම් නියම වූ කාන්තාව කිසිම ප්‍රතිචාරයක් නොදක්වූ අතර ඇය බියෙන් පසුවන බවක් පෙනෙන්නට තිබුණෙත් නැහැ එක ඉක්මනින් තීන්දුව ක්‍රියාත්මක කරන ලෙස විනිසුරුවරයා ප්‍රකාශ කිරීමත් සමග තෙබළුන් දෙදෙනෙකු විසින් මේ කාන්තාව රැගෙන යනවා ඇයව නගරයේ වීදි දිගේ රැගෙන යන විට ඇස්ව සිටි ජනයා ඇයට මායාකාරිය සාතන්ගේ භාර්යාව ලෙස කෝපයෙන් කෑ ගැසුවා නමුත් ඒ කිසිවක් ගණන් නොගත් මේ කාන්තාව නිහඬවම ගමන් ගත්තා නමුත් ඇගේ අවධානයේ දිනාගත් දෙයක් තිබුණා ඒ පිරිස අතරින් ගමන්ගත් එක් අද්භූත කාන්තාවක් ඒ කාන්තාව ඇන්ඩිස්ට සමාන්තරව සෙනඟ අතරින් ගමන් කළා ආරක්ෂකයන් විසින් කැන්ඩිස්ව රැගෙන ගියේ නගරයෙන් පිටත උස් අඳුමුදුනක් වෙතටයි එහිදී ඇගේ දෑත් බැඳි රැහන් සියල්ලම කපා දමනවා අනතුරුව කඳුමුදුනේ දරසෑයක් නිර්මාණය කර ඇන්ඩිස් නම් මේ කාන්තාව ලීයක ගැටගසා දරසෑය මත රඳවා තබනවා ඊට පෙර ආරක්ෂකයන් ඉවත් කර මුහුණ ආවරණය කරගත් මිනිසේ විශාල මුගුරක් රැගෙන ඇය අසලට එනවා ඔහු ඉන් මේ කාන්තාවගේ දෙපා වලට වේගෙන් පහර දෙනවා අස්ති බිඳෙන හඬක් සමග ඇසෙන්නේ කැන්ඩිස් වේදනාවෙන් විලාප නගන හඬයි ඇගේ කෑ ගැසීම ඇසීමත් සමග අවට සිටි ජනතාව ප්‍රීතියෙන් කෑ ගසන්න ගන්නවා කාන්තාව දරසෑයේ සිට වූ පසු විනිසුරුවරයා ගිනි දැල්වූ පන්දමක් අතතිව එම ස්ථානයට එනවා නමුත් ඔහු පවසන්නේ චීතකයට ගිනි දැල්වීමේ ගෞරවය වෙනත් අයෙකුට ලබා දෙන බවයි මිනිසුන් අතරින් ඉදිරියට පැමිණි පුද්ගලයෙකු විනිසුරුව අතින් පන්දම රැගෙන ඉදිරියට එනවා වේදනාවෙන් සිටින කාන්තාව අසීරුවෙන් හිස ඔසවා බැලුවත් ඇය බලන්නේ මේ මිනිසා දෙස නෙවෙයි මිනිසුන් අතරින් පැමිණ සිටින අද්භූත කාන්තාව දෙසයි කෝපයෙන් සිටි මිනිසා අතේ තිබූ පන්දම දරසෑය මතට විසි කරනවා දරසෑය වේගෙන් ගිනි ඇවිලි කාන්තාව පණ පිටින් පුළුස්සා දමන්නේ ඇය වේදනාවෙන් විලාප නගද්දී ගැහැණිය දෙවි අළු වී යනතුරු සෑය දැල්වූ පුද්ගලයා ඒ ඉදිරියේ සිටගෙන හිටියා මේ වන විට රැස්ව සිටි මිනිසුන් බොහෝ දෙනෙකු නැවතත් සිය නිවෙස් වෙතට ගොස් අවසානයි ආරක්ෂකයන් විසින් කැන්ඩිස්ගේ දැවි ඉතුරු වුණ සිරුරේ ඉහළ කොටසේ අස්ති රැගෙන ගොස් අන්දෙන් පහළට විසි කර දමනවා අඳුළු පිරුණු දෑසින් එදෙස බලා සිටි මිනිසා නැවත හැරි යන්නට සූදානම් වෙනවා විනිසුරුවරයා පැමිණ ඔහුගේ උරහිසින් නල්ලා පවසන්නේ ඔබට ඉතා ඉක්මනින් අලුත් බිරිඳක් හමු වේවි යන්නයි යටත් විජිත සමයේ ඇමරිකාව පුරා විශාල පිරිසක් මන්ත්‍ර ගුරුකම් භාවිතා කළ මායාකරුවන් ලෙස සලකා ඉතා කෲර අන්දමින් මරා දමා තිබෙනවා මෙතනින් බහුතරයකටම ව්‍යාජ චෝදනා එල්ල වී තිබෙනවා අපි අද කතා කරන SCP-3998 ඒට එක් උදාහරණයක් පමණයි නමුත් මේ මායාකාරිය SCP-3998 අදටත් ජීවත් වෙනවා SCP-3998 යනු 17 වන සතවර්ෂයේ අගභාගයේදී ගිනි තබා මරා දමනු ලැබූ කාන්තාවකගේ ඉතුරු වුණ අස්ති කොටස් කීපයක් මෙහි හිස් කබලේ මොට ආයුධයකින් පහර දීමෙන් සිදු වූ තුවාල ලකුණු දැක ගන්නට ලැබෙනවා එසේ නමුත් ඉනම් කාලයකදී හෝ මෙහි අස්ති කොටස් එකතු කර වේවැල් හම්බි සහ ඇන උපයෝගී කරගෙන ඇට සැකිල්ල එකලස් කර තිබෙනවා සිරුරේ උඩුකය පමණක් ඉතිරි මේ SCP-3998 ඇට සැකිල්ල සතු විෂම ලක්ෂණ ගැන SCP පදනම විසින් අධ්‍යයනය කර තිබුණා මේ සිරුරේ දැනටත් එතනෝල් සහ මිනිස් මේදය දැක ගන්නට ලැබෙනවා ඒ වගේම SCP-3998 සිරුරෙන් ශ්‍රාවය වන යම් ද්‍රාවණයක් නිසා සෑම දිනකම රාත්‍රී 11 සිට අලුයම 4 වන තෙක් සිරුර සොයන් දහණයකට ලක් වෙනවා කොහොම වුණත් මේ දැවීමෙන් සිරුරට කිසිම හානියක් සිදු නොවන අතර දහණය වෙනුවෙන් සිරුරෙන් ශ්‍රාවය වන ද්‍රව්‍යයන් කුමක්ද යන්න ගැන තවමත් හරියට අනාවරණය කරගෙන නැහැ කොහොම වුණත් SCP-3998 ගේ බලපෑමට නතු වෙන්නේ තම ආදරණීය සහකාරිය මරා දැමුවන් හෝ ශාරීරිකව අපයෝජනය සිදු කළායයි SCP-3998 ගේ අවධානයට යොමු වන එවන්නන්ගේ සිරුර තුල ස්වාභාවිකම එතනෝල් නිපද වී ඉහළ තාපාංකයකට ඒවා රත් වෙනවා එයින් හටගන්නා ගින්න හේතුවෙන් ඔවුන්ගේ උදරය පුපුරා
पहाल कोटस सांपूर्णिन्म शारीरेन्वेन्वेन्वा मेवनी सिद्धुयम रसगम ए असलम एससीपी तिस्नमे अनुवट हिंदतिबेनवा एवगेम एससीपी पदनमट दाहत्वन सीवसे नडुपिलिबंदव लिपिलेखन कीहिपयक सोयागन्नट हैकियाव लबी तिबुना 1682 අතර ලිපිගනුවකින් SCP-3998 ගැන යම් පමණක තොරතුරු කිහිපයක් අනාවරණය කරගන්නට හැකියාව ලැබී තිබුණා. එහි ඒඩන් සහ කැන්ඩිස් නම් යුවලකගේ විවාහයක් ගැන තොරතුරු සඳහන් වී තිබුණා. නමුත් ඒඩන් කැන්ඩිස්ට හොඳ ස්වාමි පුරුෂයෙක් වුණේ නැහැ. ඔහු නිරන්තරයෙන් කැන්ඩිස්ට පහර දී තිබුණා. ඒ වගේම ඇය ඒඩන්ගේ යම් අතවරවලට ලක් වී තිබුණා. මේ නිසා කලකිරීමට පත් කැන්ඩිස් නිතරම දුකෙන් සහ කනස්සල්ලෙන් ගත කළා. ඒ නිසා ඇයට යක්ෂයාගේ බැල්ම වැටී ඇති බවක් ඒඩන් විශ්වාස කළා. නැත්නම් ඇය මායාකාරියක් බවටත් ඒඩන් විශ්වාස කළා. එම සැකය ඇගේ අසල්වාසීන් අතරත් පැතිර තිබුණා. ඇය නපුරු දුෂ්ට ආත්මයන් සමග ගනුදෙනු කරන බවට වූ පැමිණිලි සමග ඇයව විනිසුරුවරයෙකු ඉදිරියට යොමු කරන්න කටයුතු කරනවා. ඇය මේ චෝදනා සියල්ලම ප්‍රතික්ෂේප කළා. නමුත් ඇය ඇගේ ගොවිපලේ සතුන්ට ප්‍රතිකාර කර තිබුණා. औषध मगिन ऐ सतुन सुवपत कलत असल वासीन विश्वास कले ऐ मंत्र बलेन मेवा सिदु करन बवाई ए वगेम ऐ विनिसुरुवरयाट प्रकाश कर तिबुने तम समिया एडन विसिन तमाव बलहत्कारेन विवाह करगत बव सह तमाट इता कुरुरु अंदमिन सलकन बवत्य एसे नमुत करुणु सलका बलु विनिसुरुवरया तीरणे करन्ने ऐ पहेदिलिवम मायाकारियक बवाई ඒ අනුව ඇයව ඒ මොහොතේම කණුවක ගැටකසා පණ පිටින් පුළුස්සා දමන්න ඔහු නියෝග කළා. ඇගේ චිතකයට ගිනි දැල්ලුවේ ඇගේම සැමියා විසින්. මේ සිදුවීම එකල සමාජයට සාමාන්‍ය දෙයක් වුණත් එය SCP-3998 ගේ ආරම්භයයි. ඇගේ මරණින් පසු ඇගේ නමට වූ ලිපිය ඇගේ නිවසෙන් හමුව තිබුණා. එහි සඳහන් අන්දමට යම් රහසිගත පුද්ගලයෙකු විසින් කැන්ඩිස්ගේ අස්ථි කොටස් එක්රැස් කර වේවැල් හම්බිසහ එන භාවිතයෙන් තිරුර එකලස් කර තිබෙනවා. ඒ වගේම ඇගේ සැමියා නිවසේ එක්රැස් කර තබාගෙන සිටි ජින් වහාම ගිනිය වෙරෙන සුළු දෙයක් නිසා ඒ ගැනත් අවධානය යොමු කරන ලෙසට ලිපියෙන් පෙන්වා දී තිබුණා. ඒ වගේම ලිපියට අත්සන් තබා තිබුණේ ක්ලෝවියස් ලෙසයි. SCP-3998 ගැන තොරතුරු එලෙස හමුවන අතර නාගරික පුරාවෘත්තයක් තුලිනුත් SCP-3998 ගැන තොරතුරු හමු වෙනවා. නාගරික පුරාවෘත්තයට අනුව නම් ඉතිරි වූ අස්ති කොටස් එකතු කර යක්ෂයා විසින් ඇයට නැවතත් පණ ලබා දෙනවා. කොහොම වුණත් කැන්ඩිස්ට මරණ දඬුවම් ලබා දුන් ඇගේ සැමියා ඒඩන් නිදා සිටියේදී ජින් වලින් ඔහුව නහවා පණ පිටින් ගිනි තබා ඝාතනය කර තිබුණා. ඔහුව එලෙස මරා දැමුවේ SCP-3998 බවට පත් වූ කැන්ඩිස් බවයි විශ්වාස කරන්නේ. අදටත් SCP-3998 අධි ආරක්ෂිතව SCP පදනමට අයත් Site-34 හි විශේෂිත ආරක්ෂිත කුටීරයක රඳවා තබාගෙන ඉන්නවා. SCP-3998 ගිනි ගැනීම වැළැක්වීමට එම කුටිය සම්පූර්ණයෙන්ම මුද්‍රා තබා රික්තකයක් බවට පත් කර තිබෙනවා. සෑම දිනකම උදෑසන 9ට SCP-3998 ගේ සිරුරෙන් පිටවන හඳුනා නොගත් ශ්‍රාවයන් පිරිසිදු කරනවා. ඒ වගේම ගෘහස්ථ හිංසනයට චෝදනා ලැබූ බොහෝ දෙනෙකු SCP-3998 ගේ ගොදුරු වී ඇති බවටත් වාර්තා තිබෙනවා. ඉතින් අපි අද අරගෙන ආපු SCP-3998 මායාකාරීකේ ඇටසකිල කතාව ගැන ඔයාලට හිතුණ දේවල් අපට පහලින් කමෙන්ට් කරලා කියන්න. ඒ වගේම හැමදාම අපට කමෙන්ට් කරලා ඉල්ලන SCP කතා හැකීක්මනින් ඔයාලට ගේන්නත් අපි බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් අද ගෙනාපු මේ වීඩියෝ හොඳයි නම් වීඩියෝට ලයික් එකක් දාලා තවත් කෙනෙකුට බලන්න මේ වීඩියෝව ෂෙයා කරන්න. ඔයා තවමත් අපෝ සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් පහලින් අපෝ සබ්ස්ක්‍රයිබ් කරලා නොටිෆිකේෂන් බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගන්න. तब मे वगे अपूर्व वीडियो की हमुन तुरु वबट शुभ दवसा।